පිංගතුනි අද උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහේ දවස අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනුවන් පෑම කියන ඒ සිදුවීම් සිදුවුනේ අද වැනි උතුම් වූ පොහේ දවසකයි. අප සිරු දෙනාම මේ දිනවල වෙසක් සමරනවා. නමුත් අපේ අපිව මේ ලෝකෙට බිහි කරපු අපගේ අම්මයි තාත්තයි අපි බොහෝ දුරට සිතින් අත්හැරලායි තිබෙන්නේ. අද සමාජය තුළ මව්පියන් මහලු නිවාසවල තමයි දාලා ඉන්නේ. සමහර පියවරු අපි මගතොටේ යද්දී අපි සිඟමනේ යනවා අපි බොහෝ දෙනා දකිනවා. නමුත් අද අම්මගේ ගුණ කියුණත් පියාගේ ගුණ කියවෙන්නේ ඉතාමත් අඩුවෙන්. අද මම ඔබට දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ අපව මේ ලෝකයට බිහි කරපු අපේ අම්මා ගැන පමණක් නොව අපිව මේ ලෝකෙට අපේ මෑණියන් බිහි කරාට පසුව අපිව හදා වඩාගත්තු අපේ ආදරණීය පියාණන් වහන්සේටයි අහන්න දෙසවන් යොමාගෙන. සිත කය මෙහෙය වාවෙහෙ ධනය සොයා ඇති දැඩි කරයි තම දරුවන් පෙමිණි පියා ඒවැනි පියවරුන් ගේ ඇති ගුණය ගයා නමැදිය යුතුය අඳරින් අත් මුදුන තියා ගිහි ගේ හැර ගියත් සිදුහත් කුමරු එදා සුදු මහනිරිදු වැළපුනි පපුව බදා කුමරුන් නන්දගත් පසු බුදු බලය යුදා දරු දුක් දැඩිව හැඬුවා නිත කඳුළු රඳා බලමින් මුහුණ සැනසුන ගත කෙරුවා සුදුන් නිරිදු දරු දුක වනු බැරුවා බුදු හිමි වෙතට ගොස් මෙම ඉල්ලුම කෙරුවා මට මෙන් දරු දුකක් පියෙකුට නොවන්නට ඕනෑ පුතෙකු සාසනගත කරන්නට මින් පසු දෙමව්පිය අවසර නුඳුන් පිට තහනම් කරනු
පිය රජ ඉල්ලමට හිමි අව නත වූවා එලෙසට වින සික පද යක් පැන වූවා දැඩි දරුසිනේ පැවතුන පිය තුම ගවා කොපමන දැයි අපට ඉන් පැහැ දිලි වූවා මතුවන්නේ මවගේ පියාගේ සෙනේ හස සමවන්නේ අපේ පිරවරුන් විතරද මතු බුදු වන්නේ වේසේසින් පිය ගුණය ඊසුමත්තු වන ලෙසට කවියෙන් බාන කිමි මේ තුවක් මම ඔබට අරගනු මැනවි මව්පිය කාඳ සිතට කවි බණනාවත් තමි සැප වේවා සැමට බුදු බණ ඇසීමෙන් සිදු කර ගත්ත පින දෙවි දෙවතා වුන්ටත් සැප වැඩේන මෙන පින් දෙනු පිණිස බැද්දේ බර සිත පෙරටගෙන සාදුයි කියාපත් නෙමු අපි සැවෝම හද අපේ නැපිරිස මාළවුන්ගේ ආතර ඇති සිහිපත් කෙරුම ගුණ නැනවත් ආයගේ ගති ලැබගනු පිණිස ලෝකයේ ඇති සොඳුරු පැති සාදුයි කියා මේ පින් දෙමු සිතිනි බැති සදහෙන් දුන් නිසා සම කවි බණට සවන් මහපින්කමකි සිදුවේ සලන පවන් මේ පින් බලෙන් සසරේ
දෙහි ඇති දුක ගෙවන් හවසන ලැබේවා සමතම සැපය නිවන් සිරු දනාතම තුරුණුවන් සරණ.